සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්නං අම්මේ තාත්තේ දුවේ පුතේ මම කැමති ඔබව අරගෙන යන ගීතාවලියට. ගීතාවලියේ 126 කියනවා අපිව සංවිධානෝ මුදාගත්ත නිසා ඊශ්‍රායල් ජනතාවව ඒ වහල් කමින් මුදව ගත්තින්ද ඒ මුදව ගැනීමම එයයි කියනවා. ඒක අපිට සිහිනයක් වුණාලු. කවදා හරි අපිට මිදීමක් ලැබෙයිද කියන එක ඒගොල්ලන්ගේ සිහිනයක් වෙලා තිබුණාලු. ඇත්තටම මේ සිහිනය සැබෑ වුණා. දෙවි මහෞත්මයන් වහන්සේ ඔවුන්ව බේරගත්තා. ඒ බේරගත්ත මොහොතේදී ඔවුන්ට දැනිච්ච ප්‍රීතිය හදවතට දැනිච්ච ප්‍රීතිය ඔවුන් තුලින් නික්මලා ගියේ විශේෂයෙන්ම මුහුණේ සිනහවකින්. අපේ මුව සිනහවෙන් ඉපිලී ගියේය. අපේ හදවත් ප්‍රීතියෙන් පිරී ගියේ කියලා කියනවා. සිනහව කියන එක බලාපොරොත්තු ජීවිතයේ දකින සිහින සැබෑවීම තුළ සිදුවෙන ප්‍රාතිහාර්යය තමයි හදවතට ප්‍රීතිය ලැබෙන එක. ඒ වගේම තමයි එය අපේ මුවින් ප්‍රකාශ වෙන එක. මුව කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි කියනවා අපි සිනහ වෙනකොට හදවතේ ඒ දැනෙන ඒ ප්‍රීතිය ප්‍රකාශ කරන ක්‍රම සහ විදි ගොඩාරියක් තියෙනවා කියලා කියනවා. එකක් තමයි සිනහව. මුවගේ නික්මෙන ඒ සිනහව. ඒ වගේම තමයි ඇස් බබලන්න පටන් ගන්නවා. ඒ වගේම කතා කරන විලාශය වෙනස් වෙන පටන් ගන්නවා. ඒ වගේම තමයි ක්‍රියාව තුළ හැසිරීම තුළ ආකල්ප තුළ සිතුම් පැතුම් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජීවිතයේ සිහින අත්පත් වෙනකොට අපිට වෙන ප්‍රාතිහාර්ය අන්න ඒ දෙයයි. ඒක නිසා තමයි මනෝවිද්‍යාඥයෙක් නැව්වේ ස්වාමීන් වහන්සේනේ. ඉතින් ඒ පුද්ගලයා අපිට මෙන්න මෙහෙම කියනවා. දවල් හීන දකින්න, රෑ හීන දකින්න ඔබේ ජීවිතය තුළ ඔබ අත්පත් කරගත යුතු දේවල් තියෙනවා නම් අන්න ඒ සම්බන්ධ සිහින දකින්න කියලා. දවල් හීන රෑ හීන දකින්න කියලා. ඒ දවල් හීන රෑ හීන දැකලා එක සමහර ලාවට වසර ගණනාවක් තිස්සේ ඔබ ඒ සිහින දකින්න වෙන්න පුළුවන්. තව සමහර ලාවට සතියෙන් දෙකෙන් දවසෙන් එමත් නැත්නම් එක මොහොතකින් ඒ දකින්න සිහිනය එක සැනකින් ඒක සැබෑවක් වෙනවා වෙන්න පුළුවන්. කොයි ආකාරයට ලොකු කාලයක් ගිහිලා ඒ සිහිනය සැබෑ වුණත් පුංචි කාලයක් ඇතුළත ඔබේ හදවතේ තෙරපිච්ච ඔබේ ආත්මය තුළ තිබිච්ච ඒ සිහිනය සැබෑ වුණත් මේ කොයි ආකාරයේ වුණත් රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට දැනෙන දේ තමයි හිමනම් අර ඉස්සල්ලා මම ප්‍රකාශ කරා වගේ හදවතේ ප්‍රීතිය කියලා කියන එක. ඒ වගේම ඒක කොහොමද පිට වෙන ආකාර කියන එක. ඉතින් එහෙමනම් සුදෝ ස්වාමීන් වහන්සේ අපි හැමෝගෙම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ජීවිතය සමරන එක, සතුටින් ඉන්න එක. ඉතින් ඒ සතුටින් ඉන්නට අපිට අපේ ජීවිතයේ සැබෑ ඒ සිහින සැබෑ වෙනකොට අපි මේ දේවල් අල්ලගම්මු, අත්පත් කරගම්මු. ඒ සිහිනවලට ජීවිතෙන් ගිලිහිලා යන්න දෙන්නේ නැතුව ඒක අපේ ජීවිතය තවත් පෝෂණය කරන, අපේ ජීවිතයට තවත් දර්ශනයක් දෙන, ඒ වගේම තවත් ඉතාමත් හොඳට කැපවීමෙන් තමුන්ගේ පෞල් ජීවිත, පෞද්ගලික ජීවිත, රැකියා ජීවිත මේ හැම දෙයක්ම ගත කරන්න පුළුවන් එනර්ජි එක, ශක්තියක ලබාගෙන අපි ලස්සන ඉදිරියට යමු. ස්වාමීන් වහන්සේගේ පැතුම ඒකයි. ඔබ සතුටින් ඉන්නවට. එහෙනම් ඒ සතුට ඔබේ හදවතේ, ඔබේ ආත්මේ, ඔබේ මුවගේ හැමදාම රැඳෙන්නේ කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම සුදු ස්වාමීන් වහන්සේගෙන් පිහිටයි.